අද අපි කතා කරන්නේ Python වලින් අපිට හඳුන්වා දීලා තියෙන built-in functions තුනක් ගැන. ඒ තමයි filter, map, reduce කියන function තුන. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා lambda function එක ගැන. ඔයාලා ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලලා එන්න. මොකද මේකෙදී අපි මේ filter, map, reduce කියන function තුන ගැන කතා කරද්දී lambda function එක යොදා ගන්නවා. ඔයාලා දැනටමත් දන්නවා tuple list විදිහට අපි Python වලදී යොදා ගන්න collections ගැන. අපිට මේ අපි කතා කරන function තුන යොදාගෙන මේ collection එක ලේසියෙන්ම variety එකක් කරගන්න පුළුවන්. මුලින්ම අපි කතා කරමු filter function එක ගැන. මේ filter function එක යොදාගෙන අපිට collection එක තියෙන element වලින් අපිට අවශ්‍ය ඒවා filter කරලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කතා කරමු අපිට දීලා තියෙන list එකකින් අපි කොහොමද ඉරට්ටේ සංඛ්‍යා ටික filter කරලා ගන්නේ කියලා. මම මුලින්ම list එකක් create කරගන්නම්. ඒකේ නම දෙන්නම් මම number කියලා. number සමානයි ඊට පස්සේ මම element එක දෙන්නම්. මේ විදිහට දෙන්න 1 2 3 4 5 6 7 8 කියලා. හරි. එතකොට මේ තමයි අපේ list එක. ඊට පස්සේ අපි කොහොමද මේ ඉරට්ටේ සංඛ්‍යාවක් හඳුනාගන්නේ? අපි ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා සරලවම හඳුන්වන්නේ දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවක්නේ. එතකොට අපි මේ list එකෙන් එක් එක් element එක ගන්න ඕනේ. ඒ ගන්න element එක දෙකෙන් බෙදලා බලනවා ඒකේ උත්තරේ බිඳුවයිද කියලා. ඒකේ උත්තරේ බිඳුව වෙනවනම් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක්. එහෙමත් නැත්නම් ඒක ඔත්තේ සංඛ්‍යාවක්. හරි මම මේ පොඩි calculation එකක් කරන්න function එකක් define කරගන්නම්. def ඊට පස්සේ මම function එකේ නම දෙන්නම් ඉරට්ටේ සංඛ්‍යාව වෙන හින්දා even number කියලා දෙන්නම්. ඊට පස්සේ අපි මේ ඊවන් නම්බර් එකක්ද කියලා හොයාගන්න අපි මේකට අර list එකේ element එකක් ගන්න ඕනේ. මම සාමාන්‍ය විදිහට x කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ අපිට ඒ element එකේ ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා බලා ගන්න පුළුවන් මේ විදිහට. මම දෙන්නම් මෙහෙම x. ඊට පස්සේ modulus ලකුණ දෙනවා. ඒක දෙකෙන් බෙදුනහම පිළිතුර බිඳුවයිද කියලා තමයි අපි බලන්න ඕනේ. හරි. අපිට ඒක මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ විදිහට එහෙම හම්බෙන elements return කරමු මේකේ. මම එතකොට මේ විදිහට return එක දෙන්නම්. එතකොට අපි function එක create කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි filter function එකේ යොදා ගන්න ඕනේ මේකෙදි. මම filter කියලා දෙන්නම්. ඊට පස්සේ වරහණක් දාලා මේකෙදි අපි argument දෙකක් දෙන්න ඕනේ. දැන් අපිට ඉරට්ටේ සංඛ්‍යා ටික ගන්න ඕනේ. එතකොට මුලින්ම අපි දෙන්න ඕනේ ඉරට්ටේ සංඛ්‍යා ටික වෙන් කරලා හඳුනා ගන්න අපි හදලා තියෙන function එකේ නම දෙන්න ඕනේ. ඊට පස්සේ දෙන්න ඕනේ අපි හදලා තියෙන අපේ list එක. එතකොට මම මෙතන මුලින්ම function එකේ නම දෙන්නම් even number කියලා. ඊට පස්සේ මෙතන කමාවක් දාලා අපි දෙන්න ඕනේ අපේ list එකේ නම. මම හැදුවේ number කියලානේ. එතකොට මට මේ විදිහට දෙන්න පුළුවන්. හරිනේ. එතකොට මේකෙදි filter වෙලා යනවා ඉරට්ටේ සංඛ්‍යා ටික. ඒ ඉරට්ටේ සංඛ්‍යා ටික අපි list එකක් විදිහටම ගමු. එතකොට list කියන එක ඇතුලේ තමයි මේ filter function එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේක මම මොකක් හරි variable එකට සමාන කරන්න y කියලා දීලා ඊට පස්සේ අපි y කියන එක output එකක් විදිහට ගමු. හරිනේ. මම මේක run කරලා පෙන්නන්නම්. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේ list එකේ තිබ්බ ඉරට්ටේ සංඛ්‍යා ටික filter වෙලා මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක තමයි filter function එකේ සිද්ධ වෙන්නේ. හැබැයි අපිට මේක තවත් ටිකක් ලේසි කරගන්න පුළුවන් අපි කලින් වීඩියෝ එකේ කතා කරපු lambda function එකේ යොදාගෙන. මම ඒ දේ කරන්නේ මේ function එක clear කරලා දානවා. හරි. එතකොට අපි මෙතන දෙන්නම even num කියලා function name එක. මෙතන අපි lambda function එකක් දාමු. එතකොට මට ඒ දේ කරන්න පුළුවන් මේ විදිහට. මම දෙනවා මුලින්ම lambda කියන keyword එක. lambda ඊට පස්සේ අපි හදපු list එකේ මොකක් හරි ගන්න element එකක් මම කලින් විදිහට x කියලා හඳුන්වන්නම්. ඊට පස්සේ colon එකක් දාලා දැන් අපි දෙන්න ඕනේ අපේ calculation එක. අපි අතරම් බලන්නේ ඒක දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවද කියලානේ. එතකොට අපි x ඊට පස්සේ modulus ලකුණ ඊට පස්සේ 2 ඊට පස්සේ ඒක සමානයි බිඳුව කියලා දෙන්න ඕනේ. හරි. එතකොට මේ විදිහට අපිට lambda function එකක් යොදා ගන්න පුළුවන් අපි අර කලින් හදාගත්ත function එක වෙනුවට. දැන් මම මේක run කරලා පෙන්නන්නම්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් කලින් විදිහටම ඉරට්ටේ සංඛ්‍යා ටික filter වෙලා ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට අපි කතා කරේ filter function එක ගැන. ඊළඟට අපි කතා කරමු map function එක ගැන. මේකෙදි වෙන දේ මම සරලවම කියන්නම්. map function එකට අපි මොකක් කරේ calculation එකක් දෙනවා function එකක් විදිහට. අපි කතා කරමු filter function එකේ විදිහටම. එතකොට අපිට පුළුවන් අපි දීලා තියෙන list එකේ තියෙන element ඔක්කොටම ඒ calculation එක කරලා ආපහු ඒ list එකම output විදිහට ගන්න. උදාහරණයක් විදිහට මම මේ අපි හදාගත්ත number කියන list එකේ හැම element එකක්ම දෙකෙන් ගුණ කරන්න. මම මේ clear කරගන්නවා දැනට. ඊට පස්සේ අපි map function එක මෙහෙම යොදාගමු. එතකොට මෙතනත් අපි දෙන්න ඕනේ function එක. ඊට පස්සේ දෙන්න ඕනේ අපි හදාගත්ත list එක. මම මේක ලේසියෙන් කරගන්න lambda function එක යොදා ගන්නම්. lambda x කියලාම අපි ගමු අපි හදාගත්ත list එකේ element එක. ඊට පස්සේ ඒ x කියලා අපි ගත් එක ගුණ කරන්න ඕනේ දෙකෙන්. හරිනේ. ඊට පස්සේ කමාවක් දාලා අපි අපේ list එකේ නම දෙන්න ඕනේ. මම number කියලා දෙනවා. හරි. ඊට පස්සේ මේකත් මම අපහු list එකක් විදිහටම ගන්නම්. එතකොට list කියන එක ඇතුලේ තමයි
අපි මේ map function එක දෙන්න ඕන මේකත් මම save කරගන්නවා y කියලා variable එකට ඊට පස්සේ මේකෙදිත් අපි print කරමු y කියන එක දැන් අපි run කරලා බලමු හරි දැන් ඔයාලට පේනවා අපේ list එකේ තියෙන හැම element එකක්ම දෙකෙන් ගුණ වෙලා ඒකත් list එකක් විදිහට output වෙලා තියෙනවා හරි මම හිතනවා ඔයාලට එතන මේ map function එක ගැනත් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා ඊට පස්සේ අපි බලමු reduce function එක ගැන උදාහරණයක් විදියට අපේ ලිස්ට් එකේ තියෙන එලිමන්ට් ඔක්කොගේම එකතුව එහෙම නැත්නම් ගුණිතය ඒ වගේ දෙයක් අවුට්පුට් විදියට තනි ඉලක්කමකින් ගන්න අපිට මේ රිඩියුස් ෆන්ක්ෂන් එකේ යොදා ගන්න පුළුවන්. හැබැයි මේ රිඩියුස් ෆන්ක්ෂන් එකේ තියෙන Python වල func tools කියන ලයිබ්‍රරි එක. ඒ හින්දා අපි මුලින්ම මේ func tools කියන ලයිබ්‍රරි එක අපේ ප්‍රෝග්‍රෑම් එකට ඉම්පෝට් කරගෙන ඉන්න ඕනේ. මම මේක මේ විදියට ක්ලියර් කරගන්නවා. ඊට පස්සේ මම ඉම්පෝට් කරගන්නා func tools කියන ලයිබ්‍රරි එක මම මේ විදියට දෙන්නම් from Func tools ඊට පස්සේ ඒකෙන් import කරගන්න ඕනේ reduce කියන function එක. හරිනේ from Func tools import reduce කියලා අපි දුන්නා. හරි ඊට පස්සේ අපි list එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි reduce කියන function එක යොදාගමු. මම reduce කියලා මෙතන දෙන්නම් මෙහෙම reduce. ඊට පස්සේ වරහණක් දාලා අපි මෙතනදිත් lambda function එක යොදාගමු. lambda. හරි දැන් අපි කලින් function දෙකේදීම කතා කරේ අපි මේ අපි අපේ ලිස්ට් එකේ තියෙන එක එලිමන්ට් එකක් තමයි මෙතනදී x කියලා ගත්තේ. හැබැයි මේකෙදී අපි වේරියබල් දෙකක් හඳුන්වන්න ඕනේ. ඊට පස්සේ ඒ වේරියබල් දෙකට කරන දේ තමයි මේ සම්පූර්ණ ලිස්ට් එක පුරාම සිද්ධ වෙන්නේ. මම ඒ හින්දා මෙහෙම x, y කියලා දෙන්නා. ඊට පස්සේ කෝලන් එකක් දාලා අපි x එකතු කිරීම y කියලා දුන්නොත් මේ ෆන්ක්ෂන් එකේ තියෙන හැම එලිමන්ට් එකක්ම එකතු වෙනවා. එකට එකතු වෙලා ඊට පස්සේ අවුට්පුට් එක විදිහට තනි ඉලක්කම අපිට ගන්න පුළුවන්. මෙතන x ගුණ කිරීම y දුන්නොත් මේ ඔක්කොම එලිමන්ට් ටික එකිනෙක ගුණ වෙලා තමයි අපිට අවුට්පුට් එකක් එන්නේ. හරි ඊට පස්සේ කමාවක් දාලා අපේ ලිස්ට් එකේ නම දෙන්න ඕනේ කලින් විදිහටම මොන නම්බර් කියලා දෙනවා. ඊට පස්සේ මේක මම සමාන කරන්න වේරියබල් එකකට මම sum කියලා දෙන්නම්කෝ දැන් අපි එකතු වන්න ගත්තේ. ඊට පස්සේ අපි print කරමු මේ sum කියන එක. print sum. හරිනේ. ඊට පස්සේ මම මේක run කරලා පෙන්වන්නම්. හරි එතකොට ඔයාලට බලන්න පුළුවන් 36 කියලා අවිලා තියෙනවා මේ එලිමන්ට් ඔක්කොගෙම එකතුව. හරි එහෙනම් මම හිතනවා ඔයාලට අපි කතා කරමු ෆිල්ටර් ෆන්ක්ෂන් එක ගැන ඒ වගේම මැප් ෆන්ක්ෂන් එක ඊට පස්සේ අපි කතා කරමු රිඩියුස් ෆන්ක්ෂන් එක ගැන යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එහෙනම් මං ගිහින් එන්නම්